පොහොට්ටුවේ සමාජිකත්වය අරන් ආවොත් අපිට ඒක සලකා බලන්න පුළුවන්. පැහැදිලි. රනිල් වික්‍රමසිංහතුමා පොහොට්ටු අපේක්ෂකයෙක් නෙවෙනවා. ඒ කියන්නේ පොදුවක් නෑ නෑ පොහොට්ටුවෙන් සජ්ජාතිපක්ෂ සමාජිකත්වය තියෙනවා. මේ රහස් සාකච්ඡාව රහස් සාකච්ඡාවක් නෙමෙයි. මහජන එක්සත් පෙරමුණ කියන්නේ අපේ පක්ෂය බිහි කරපු දවසේ ඉඳන්ම ඉතාම ශක්තිමත් අපිත් එක්ක හිටපු සහෝදර පක්ෂයක්. ඉතින් ඉදිරි දේශපාලන කටයුතු වල අපි තවදුරටත් ශක්තිමත් එක්ක වැඩ කරන ආකාරය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකතු වෙලා සාකච්ඡා කරනවා. දැන් මේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් අගමැතිතුමාගේ අදහස මතය උනේ මොකද්ද? නෑ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරේ නෑ මේ අවස්ථාවේ. ඉතින් කවුද ඉදිරිපත් කරන්නේ පුද්ගලයෙක් ඉදිරිපත් කරන්නේ? ඒක අපි නියම අවස්ථාවේදී. ඒක නපුතුමාලට. ඔව්. නියම අවස්ථාවේදී නිසි පුද්ගලයා ඉදිරිපත් කරනවා. අපිට තේරෙන ඔබතුමාලට කොන්දක් නෑ කියලා අපේක්ෂකෙක් දාන්නේ. නෑ ඒක ඔබතුමා දෙන නිර්වචනය වෙනස් වෙන්න පුළුවන්. නෑ ඔබතුමාලා දිගින් දිගටම ඕකනේ කියන්නේ අහන කොට නෑ. අපේක්ෂකෙක් නෑ පස්සට කියන්නේ. ඇයි? අපි දැන් ඔබතුමාට සඳුදා ඉස්කෝලේ යන්න තියාගෙන සෙනසුරාදා ඇඳුම් අඳින්නේ නැහනේ. නෑ ඇඳුම් අඳින්නේ නැතුව. ඇඳුම් අඳින්නේ සඳුදා උදේට ඇඳුම් ඇඳගත්තාම ඇත්ත සඳ ඉස්කෝලේ යන්න. නෑ හිතරෝනේ. ඉතින් දැන් ඉන්නවා මේ සෙනසුරාදා ඉඳන් ඇඳුම් ඇඳගෙන ඇඳුම් පොඩි කරගෙන කිලුටු කරගෙන මේ ගඳ ගහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. අපි එහෙම නෑ අපි සඳුදා උදේට ඉස්කෝලේ යන්න නම් සඳ උදේ තමයි ඇඳුම් අඳින්නේ. හැබැයි අපි හිතන්නේ සඳ ඉස්කෝලේ කියලා සෙනසුරාදා අපි ඇඳුම් අයින් කරගෙන සූදානම් කරනවා. ඔබතුමාලා හිතන්නේත් නැති ඒක ප්‍රශ්නේ නේද? අපි සූදානම් වෙනවා. හැබැයි අපි ඇඳුම් අඳින්නම් හරි වෙලාවට. දැන් උද්‍යංග වීරතුංග මහත්මයා කිව්වා අගමැති ජනාධිපති අපේක්ෂකයාගේ. කවුද උද්‍යංග වීරතුංග කියන්නේ? ඔබතුමාලාගේ මේ පක්ෂයේ කෙනෙක් නේ? අර හිටපු රුසියානු තානාපතිද? එයා අපේ පක්ෂේ සම්බන්ධයක් නැහැ. එහෙනම් ඇයි මේ ප්‍රහාර එල්ල කරන්නේ ඔබතුමාලගේ පක්ෂේ? දන්නේ නැහැ. මං දැක්කේවත් නැහැ. මං එතුමාගේ බලන්නේ නැහැ. ඒ මොකද අරුබුදේ? නෑ අපිට අදාළ නෑ එතුමා කිසිම දෙයක්. ඒක පෞලිය ගැටුමක්ද? නෑ මන් දන්නේ නෑ. දෙයංග විරුතුංග කියන්නේ හිටපු රුසියානු තානාපතිවරයෙක් නේ. එතුමාගේ දේවල් සම්බන්ධ. හැබැයි මේ පක්ෂේ පැසි රාජපක්ෂ මහත්තයා කරන දේවල් එතුමා හරියටම කියනවා. මේ වැරදිවල. නෑ ඉතින් එතුමා පහුගිය කාලේ කිව්වනේ අනිවාර්යෙන් පාර්ලිමේන්තුව විසිරවනවා කියලා. නෑ එතුමා කියන්නේ ජනාධිපති අපේක්ෂකයා මේ ඒකෙන් ද ඒව ගැන එච්චර කලබල වෙන්න එපා. එතුමා කියන්නේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේර මහත්මයා අගමැති අපේක්ෂකයා විදිහට නාමල් රාජපක්ෂ මහත්මයා නම් කරනවා කියලා. හිටපු රුසියානු තානාපතිවරයෙක් කියන ප්‍රකාශ සම්බන්ධයෙන් අපි පක්ෂයක් හැටියට පිළිතුරු දෙන්නේ නැහැ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා අද උදෑසන කියලා තිබුණනේ අපේක්ෂකෙක් දානවා කියලා. ඔව් ඉතින් ඒක තමයි අපේ පක්ෂයේ මතය. අපි අනිවාර්යයෙන් අපේක්ෂකෙක් දානවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කරන පක්ෂයෙන් තීරණය කළොත් ඔබතුමා සහය දෙනවද? අපේ පක්ෂයෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකෙක් ඉදිරිපත් වෙනවා. ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහතුමා කිසිසේත්ම පොදු අපේක්ෂකයෙක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා පොහොට්ටුව ලකුණ යටතේ. ඒකනේ ඕන කරන උත්තරේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නෙවෙයිද? නෑ ඉතින් එතුමාටත් පුළුවන් මේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටුවේ සමාජිකත්වය අරන් ආවොත් අපිට ඒක සලකා බලන්න පුළුවන්. පැහැදිලි. රනිල් වික්‍රමසිංහතුමා පොහොට්ටු අපේක්ෂකයෙක් නෙවෙනවා. ඒ කියන්නේ පොදුවක් නෑ නෑ පොහොට්ටුවෙන් සජ්ජාතිපක්ෂ සමාජිකත්වයේ තියෙනවා. පොහොට්ටුවෙන් අපි අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා. ඒක තමයි අපේ ස්ථාවරය. දැන් ඔබතුමා ලොහම කිව්වට ඔබතුමාලගේ කියන්නේ පොදු ජන පෙරමුණේ මේ සමාජිකත්වය දරන ඇමතිවරු කී දෙනෙක් අර මාතර රැලිය ජනාධිපතිත්වයට හිටගත්තද? ඒ කියන්නේ ඔබතුමාලගේ මන්ත්‍රීවරු ඇමතිවරු කී දෙනෙක් ගැලවිලා ගිහිල්ලාද? රටේ ජනාධිපතිවරයා රැස්වීමක් තිබුවාම දේශපාලන රැස්වීමක් අපි දන්න තරමට නැගේ මේ ඔප්පු බෙදා දීම කරේ කවුද සමිකර කරන්න යනවා කතාවක් කිව්වා අනිත් සමිකර කරන්න යන ගොල්ලෝ සිතේ ජයගොඩි මහත්තයෙක් ඔප්පු බෙදා දීමක් වගේ මොනවා හරි කාරණයක් මිසක් මේ අපි දන්න තරමට නම් මේ දේශපාලන රැස්වීමක් තිබුණ නැහැ එතන. නෑ මේ රැස්වීම පටන් ගන්න ඉස්සෙල්ලා සිතේ ජයගොඩි එමත්තුමා කිව්වෝ සමිකරන් තර යන්න කියලා. එකතු කරනවා කියන කතාව ඔකේ ඒ කියන්නේ ඔබතුමා එකතු වෙන්න හදනවා කියලා. නෑ නෑ එකතු කරන්න යනවා කියන කතාවක්. කවුද එකතු වෙන්නේ? සමගි කරන්න එකතු කරනවා. කවුද එකතු කවුද එකතු වෙන්න වෙන් වෙලා ඉන්නේ කවුද? මේක එහෙම නෑ. ඒක තමයි එකතු වෙනවා. දැන් පැහැදිලිවම කාරණාව දැන් එතුමා ඉන්නේ අගමැතිවරයා විදිහට නේ. ඔහුගේ පක්ෂේ නායකයා විදිහට මෙතෙන්ට එන්නේ. ඔව්. මොකක් හරි චකිතයක් තියෙනවද එතුමා ජනාධිපතිතුමත් එක්ක ගමන් කරයි කියන කතාව ඒ හින්දද මේ හදිසියේ මේ මීටින් එක දාගත්තේ? නැහැ ඉතින් එතුමා මේ පක්ෂය අපි පක්ෂය ආරම්භ කළ දවසේ ඉඳන් අපිත් එක්ක ඉතාම ශක්තිමත් හිටපු පක්ෂක නායකයෙක්. ඉතින් එතුමා එක්ක ඕනම අවස්ථාවක සාකච්ඡා කිරීමේ අයිතිය ඒ හැකියාව අපිට තියෙනවා. දැන් මේතර දැන් මේ කණ්ඩායමක් ගැලවෙනවා කියන එකට අරුවෙන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. වේදිකාවේ කතා කරන දේවල් සහ එළියෙන් එන දේවලුත් එක්ක ඒකේ මොකක් හරි තිබුණද මෙතුමත් ගැලවිලා යනවා එහෙම මේ කණ්ඩායම ගැලවිලා යනවා කියලා එකක්. අපි පක්ෂ දෙකේ අනාගතය ගැන කතා කරේ ඔබතුමාගේ ගැලවෙන කතාවක් කියනවනේ. ඔව්.
ඔබතුමා තේරුම් ගන්න මේ පක්ෂය අපි නිර්මාණය කළ තියෙන බොහොම ශක්තිමත්. යටම තලයේ තියෙනවා අපේ පක්ෂයට ආධාර කරන පුද්ගලයෝ. ඊළඟ තලයේ තියෙනවා පක්ෂ සමාජිකයින්. ඊළඟ තලයේ තියෙනවා පක්ෂේ ක්‍රියා පසුපිළ ක්‍රියාකාරීන්. ඊළඟට ඉන්නවා මධ්‍යම තත්ත්වයේ ක්‍රියාකාරීන්. උඩින්ම ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොටස. ඉතින් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැලවුණා කියලා යටින් නම් කවුරුත් ගැලවෙන්නේ නැහැ. ඉතින් අපි දැක්කනේ පහුගිය කාලේ ඩල්ලස් ඇමතිතුමාලා එහෙම ගැලවිලා ගිහිල්ලා ඒ ගිය කට්ටිය ඔක්කොම අන්තිමට මේ වෙන පක්ෂ පිහිටෝගෙන අඩුතරමේ රැස්වීමක් තියාගන්න සෙනග නැතුව දැන් වෙන වෙන තැන්වල එක එක මේ මේ පක්ෂවලට එකතු වෙන්න මේ උත්සාහ දරන ආකාරය දැක්කාම ඉතින් ওই ওই යන කට්ටිය උඩින් ওই ගලෝගෙන යන මේ කට්ටිය ඕන කෙනෙක් ගියාට අපිට ප්‍රශ්න පක්ෂයක් හැටියට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මහින්ද චින්තන ප්‍රතිපත්තිය උඩ ඒකට ගරු කළා මහින්ද රාජපක්ෂ කියන මේ ලංකාවේ නිදහසෙන් පස්සේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයාට ගරු කළා එකතු වෙච්ච ජනතාව එතුමාගෙන් පිට ඒ චින්තනයෙන් පිට කටයුතු කරන්නේ නැහැ කියන්නේ. හරි දැන් ඔබතුමා කියනවා මේ කියන්නේ ඉදිරි ජනාධිපතිවරයාගේ පොදු අපේක්ෂාකයා වෙන්නේ පොහොට්ටුවේ පොහොට්ටු ලබන එක්කෙනෙක් කියලා. එතකොට දැන් අගමැතිතුමත් එක්ක බැසිල් රාජපක්ෂ මහත්තයා සාකච්ඡාවක් තිබුණා. ඒක අගමැතිතුමාගේ ස්ථාවරය මොකද්ද? පොහොට්ටුවේ ඉදිරිපත් නැහැ. අපි ඒ ගැන සාකච්ඡා කරේ නැහැ අගමැතිතුමාත් එක්ක. නෑ ඕනම දේ සාකච්ඡා කළා නෑ. ඒක හදිස්සියම නෑ මේ හදිස්සි නෙමෙයි සාමාන්‍ය ඔබතුමාලා දැකලා ඇතිනේ මේ අගමැතිතුමා සාමාන්‍යයෙන් අපි මාස 3-4ක සැරයක් අගමැතිතුමාගේ පක්ෂෙත් එක්ක සාකච්ඡා කරනවා. මේක දිගින් දිගට මේක සිදුවෙන දෙයක්. හරි බොහොමයි.